සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි නිහඬ භාවනා වැඩසටහනෙහි අද අපි මේ අටවැනි දවසේ කවුරුත් බොහොම උනන්දුවෙන් කටයුතු කරන කාල පරිච්ඡේදයේ විශේෂයෙන් මේ වැඩසටහන බලාපොරොත්තු වන සම්පජන්‍ය පූර්වාංග කරගෙන සිහිය පූර්වාංග කරගෙන භාවනා පුහුණු වීමයි. ඒ භාවනාවේ බොහෝ දෙනාට හොඳ ප්‍රතිඵල ලැබලා තියෙන බව පේනවා. කවුරුත් බොහොම ඕනෑකමින් උත්සාහයෙන් ඒ භාවනාවේ යෙදෙන බවත් පේනවා. ඉදිරි දින කීපයක් අපේ අදිෂ්ඨානය නොකඩවා භාවනා අධ්‍යක්ෂින් ලබන්න අඛණ්ඩව භාවනාවේ යෙදෙන්නට ඕනේ. ඉතින් අපි සිහිය ගැනයි වැඩි අවධාරණය. සිහිය හරි ආකාරයෙන් පුහුණු වෙනවා නම් සිහිය ප්‍රතිඵලයක් වශයෙන් අපේ සිතෙහි පස්සද්ධිය හැදෙනවා. කායික වශයෙන් වුණත් මානසික වශයෙන් වුණත් පස්සද්ධිය හැදෙනවා. ඊට මේ පස්සද්ධිය හොඳට ප්‍රකට වුණාම පස්සේ සමාධිය හැදෙනවා. ඊට මේ සිහිය යම් කෙනෙක් තේරුම් අරගෙන ක්‍රමක්‍රමයෙන් සත්‍යමන්ත භාවයට පත් කරගත්තනම් හොඳට වැඩෙන්න ඇරියනම් සතිය කියන එක ඒ හරහා සමාධි හැදෙනවා. ඒකම සමාධි ආලෝක හැදෙනවා. සතිය ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න ඊළඟට විපස්සනාවටත් යොමු වෙනවා. මාර්ගඵල නිවන දක්වාම යන්න පුළුවන් මාර්ගයක් තියෙනවා මේ සතිය හරහා. ඊට මේ සිහිය කියන එක අපි මේ හිතන් ඉන්නේ වික්‍රම මහත්තයාට පමණක් ප්‍රයෝජනවත් වෙනවා කියලා නැහැ. ලෝකේ කාටත් ප්‍රයෝජනවත් වෙනවා. මෑත කාලයේ බටහිර රටවල්වල විශේෂයෙන් පරිපාලන ශාස්ත්‍රයේ රැකියාවගේ රැකියාවලට විශේෂ පුහුණුවක් දෙනවා සිහිය. බොහෝ ආයතනවල හොඳ පුහුණුවක් දෙනවා ඒ අය සිහිය පිහිටුවා ගන්න. සතියකදී මේ අපි වගේ නිවන කරමුණු කරගෙන නෙමෙයි ඒ අයගේ කෘත්‍ය හොඳට කරගන්න සිහිය පුහුණු කරනවා. එතකොට ඒ අයට හොඳට ඒ කෘත්‍ය කරගන්න පුළුවන් වෙනවා. ආයතනයක පරිපාලනය වෙනත් කටයුතු පරිපාලන හොඳට කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ දෙම තමයි අපේ විසුන් වහන්සේලාට සිහිය පුහුණුනොත් තමන් කරන දේවල් ඒ වගේම සමාජයේ වශයෙන් කරන දේවල් හැම එකක්ම බොහොම කල්පනාවෙන් කරගන්න පුළුවන් ශක්තියක් වෙන්නවා. මේ සතිය කියන එක ඉතාම වැදගත් එකක්. කවුරුත් බොහොම ඕනෑකමින් මේ සතිය පුහුණු කරගන්නට ඕන. ඉතින් අපි ඔය පොතපතේ කියවන අයට ගොඩක් අයට අහනවා මේ සතියේ තියෙනවා ලක්ෂණයක්. අපගන්ධන ලක්ෂණය. ඉතින් මේ සක්විති රජුරෝ දැන් අද කාලේ නෙමේ සමහර කාලවල පහළ වෙනවා සක්විති රජුරෝ. ඒ සක්විති රජුරවන්ට පුළුවන් අහසින් ගමන් කරන්න, තමන්ගේ පිරිසත් එක්ක ගමන් කරන්න පුළුවන්. ලෝකයේ සියලු රාජ්‍යයන්ට ප්‍රධාන රජුරෝ. සියලු රාජ්‍යයන් පරිපාලන කටයුතු කරන්නේ මේක රජුරෝ. ඒ රජුරවන්ට ඒ පුණ්‍ය විපාකයක් වශයෙන් අවශ්‍ය තාසියල්ලක්ම ලැබෙනවා. සංසාරය කරපු කුසල් විපාක වශයෙන් රජකම ලැබුණා වගේම රජකම පවත්වන්න පුළුවන් ආකාරයේ පිරිසක් ලැබෙනවා. තමන්ගේ ඒ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නේ එහෙම නැත්නම් පරිනායක රත්නේ කියලා කියනවා. ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා කියනවා ගබඩාවල. ඒ කියන්නේ සමහර රාජ්‍ය කියමු ලෝකේ පුරා තියෙනවා. ඒ හැම එකම විස්තර කියන්නේ. හැම එකක් මතකයි. මේ අහවල් තැන මෙච්චර මෙච්චර දේවල් රන්රුවන් මුතු මැණික් මේ දේවල් මෙච්චර තියෙනවා. අහවල් තැන මෙච්චර මෙච්චර තියෙනවා. මේ වගේ තැන් තැන් වල තියෙන හැම එකක්ම
කියන්න පුළුවන් කියලා කියනවා. අන්න ඒ ගුණාංගයේ සතිය තුළ තියෙනවා කියනවා. සතිය යම් කෙනෙක් පුහුණු කළා නම් තමන්ගේ ඒ වගේම තමන් ඇතුළු කරන අයගේ බාහිර දේවල් ඒ වගේම තමන් තව ආයතනත් එක්ක කටයුතු කරන ඒ වගේ හැම එකක්ම සිහි කල්පනාවෙන් කටයුතු කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියලා කියනවා සතියට. එතකොට එහෙමනම් මේ නවීන එතකොට ඔය අපි කියන පරිපාලන ශ්‍රේෂ්ඨයට උඩට ඒ අයට ගොඩාක් වැඩ කරන්න තියෙනවා. තමන්ගේ ආයතනයේ බාහිර ආයතනවල ඒ වගේ තියෙන දේපල් දේපල ඔබ ගැන කල්පනාවෙන් ඉන්න ඕනේ. හැම එකක්ම තියෙන භාණ්ඩ උපයන ආකාරය මේව කල්පනාවෙන් ඉන්න ඕනේ. ඒ කලමනාකරන කෙනාට පුළුවන් ආයතනයක් වටන්නත් පුළුවන් වැඩ දියුණු කරන්නත් පුළුවන්. ඒ කල්පනා ශක්තිය හදලා දෙනවා. ඒ ලෞකික නමුත් ඒ දිනු කර ගන්නා වූ සිහිය හරහා ඒ කල්පනා ශක්තිය හදලා දෙනවා. අන්නේ ශක්තිය ඒ ලක්ෂණය තින උපග්‍රහණ ලක්ෂණය සතිය තුළ. ඒ තවත් ලක්ෂණයක් තියෙනවා මේ සතිය තුළ අපිලාපන. ඒ කියන්නේ යමක් අපිට දැන් උඩින් උඩින් තමයි අපිට වැටහෙන්නේ. එහෙම නෙමෙයි ගැඹුරෙන් දැක් ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. කය දිහා බැලුවොත් උඩින් තමයි පේන්නේ. නමුත් එහෙම නෙමෙයි සතිය හොඳට ප්‍රබල වුණාම කය ඇතුළ කොම් පේන්න පටන් ගන්නවා. කය ගැඹුරෙන් දැක් ගන්න පුළුවන්කම තිබෙනවා. දැන් ගොඩනැගිල්ල දැක්කොත් උඩින් විතරයි පේන්නේ. නමුත් සතිය ප්‍රබල වුණාම මේක ඇතුළෙන් දැක් ගන්න පුළුවන් වෙනවා. මේක පුණ්‍ය පාප වශයෙන් හැදිච්චා. ඒ වගේම මේ වගේ පැවැත්ම මේ වගේ යම් දවසක නැති වෙන හැටි ගැඹුරෙන් දැක් ගන්න පුළුවන්. යාන වාහනයක් දැක්කත් උඩින් පමණයි දැක් ගන්න ලැබෙන සාමාන්‍ය කෙනාට සතිය ප්‍රබල වුණාම ගැඹුරෙන් දැක් ගන්න පුළුවන්. ඊට වඩා ඉලා බහගෙන බලා ගන්න පුළුවන්. මේ ලක්ෂණය තියෙන අපිලාපන ලක්ෂණය. බහන් දැන් එතකොට ඔය පරිපාලන ශ්‍රේෂ්ඨය කරන අයට ඒක අවශ්‍යයි. යමක් වැටෙනකොට උඩින් විතරක් වැටහෙලා එයා යම් තීන්දුවක් ගත්තොත් ඒක ආයතනයට අහිත කරයි. නමුත් එයාට මේ ගන්න තීන්දුවේ අද ලැබෙන ලාභය හිත ලැබෙන දේවල් තව කාලයකදී වෙන දේවල් දිගට යාට කැඹුරෙන් හිතන්න ඕන. එහෙම නැත්නම් උනොත් අදට බමුණක් හිතලා තීන්දුව ගත්තාම ඒක හානි කරයි. සමහරට අපි අද විතරයි හිතන්නේ. එහෙම නෙමෙයි මේ ගැඹුරෙන් විවිධාකාර පැත්තෙන් බලන්න පුළුවන්, ගිලා බහැලා බලන්න පුළුවන්. මේකට කියනවා අපිලාපන. ඉලෙපෙන්නේ ඒකට බහැ ගන්නවා. මෙන්න මේ ලක්ෂණය තියෙනවා. ඒත් වික්ෂුන් ආහිතත් එහෙමයි. හොඳට මේ සතිය පොහුණාම මෙන්න මේ ලක්ෂණයක් තේරෙනවා. යදයක් ගැඹුරෙන් බලන්න පුළුවන්. තමන් භවනා කරනකොට නාම රූපයන් වැටහෙනවා නම් ගැඹුරෙන් බලන්න පුළුවන්. ස්කන්ධ ආයතන පටිච්ච සම්පාද මේවා ගැඹුරෙන් දැක් ගන්න පුළුවන්. ඒ වගේ වෙනත් කටයුත්තක් කරනකොටත් හොඳට නුවණින් ගැඹුරෙන් දැක් ගන්න පුළුවන් ශක්තියක් පිහිටනවා. ඒ සතියත් මේ භික්ෂු ජීවිතයට ප්‍රයෝජනවත් වෙනවා. එනිසා මේ සත්‍ය කියන එක තාම වැදගත් වෙන්නේ. අපි හොඳට තේරුම් අරගෙන හැම තැන මේ සත්‍ය ප්‍රබල කරගන්න ඕනේ. ඒතර අපිට අර හැම දෙයක්ම කල්පනාවෙන් ඉන්න පුළුවන් වාගේ උපග්‍රහණ ලක්ෂණය පිළිටනවා. ඒ වගේ හැම දෙයකම ගිලා බහැලා බලන්න පුළුවන් වාගේ අපිලාපන ලක්ෂණයක් පිළිටනවා. මෙන්න මේ ලක්ෂණ එක්ක ඒවා මතුවෙන ආකාරයට සතිය හොඳට කෙනෙකුගේ ජීවිතය පෝෂණය කරගන්නට ඕනේ. ඉතින් ඒ වගේ අපේ ස්වාමීන් වහන්සේලා මේ පහුගිය ටිකේ හොඳට ඒක අත්දැකීම් ලැබුවා. ඒ ලැබුවා අත්දැකීම් තව තවත් ගැඹුරටම හොඳටම ගැඹුරටම මතුවෙන කාම මේ භවනාවන් දිගට කරගෙන යන්න අදිස්ථාන කරගන්නට ඕනේ. එතකොට එහෙමනම් අපි කාටත් පැහැදිලි වෙනවා මේ සිහිය කියන එක කොතරම් වැදගත්ද කියන එක. එතන මේ භික්ෂු ජීවිතයක් ඉතා ප්‍රබල කරන්න පුළුවන් සිහිය. සිහිය නැතිකම නිසා ඉතා දුබල කරන්නත් පුළුවන්. ඉතින් මහා ප්‍රබල උතුමන් වහන්සේලා පහළොවනේ මේ සිහිය ප්‍රබලත්වය නිසා. ඒ නිසා මේ සතිය කියන එක හොඳට ප්‍රබල කරගන්නට ඕන. එතකොට සතිය ප්‍රබල වීමේ ප්‍රතිඵලයක් තමයි සමාධිය. සමාධිය කියන්නේ ප්‍රතිඵලය. නමුත් අපි දිනු කරේ සතිය. දැන් බලන්න හුස්ම රැල්ල අපි පුහුණු කළා. හුස්ම රැල්ල පුහුණු කරා කියන්නේ සතිය. ආනාපාන සතිය. එතකොට මේ හුස්ම රැල්ල හරහා වැඩුනේ මොකද්ද? සතිය ප්‍රබල වෙනකොට ප්‍රතිඵලය මොකද්ද? සමාධිය.
තවත් ප්‍රතිඵල තියෙනවා ප්‍රධාන ප්‍රතිඵලයක් ළඟම ඉන්න ප්‍රතිඵලය සතියට තියෙන ළඟම ප්‍රතිඵලය සමාධි ඊළඟ සතියට තියෙන දෙවෙනි ප්‍රතිඵලය නුවණ ප්‍රඥාව තවත් වඩා ප්‍රතිඵල තියෙනවා සතියට එහෙනම් මේ සතිය හොඳට පුහුණු කරවා ගන්න කවුරු පෙළ ගැහෙන්නට ඕනේ සතිය අඩුපාඩු හදා ගන්න ඕනේ සතිය නැති කෙනා ඊටාම අසරණයි තමන්ගේ ජීවිතයේ වඩා අපහසුයි සතිය නැති කෙනා දැන් අපි උදාහරණයක් ගන්න අපි හිතමු මේ ආයතනය කියන්නේ ප්‍රධානියෙක් නැහැ ප්‍රධානියෙක් නැහැ වගේ තමයි සතිය නැහැ කියලා කියන්නේ එතන කවුරුත් පාලනන්නේ නැහැ එක එක්කෙනාට ඕන දේ තමයි කරන්නේ ලෝභ දේස මොහ මාන ආදී දේවල් වලින් ආයතනේ එක එක තැන් වල එක එක විදිහට පවත් වෙනවා හරි ගම්මානයක් ගත්තොත් පාලනේ නැති ගම්මානයක් වගේ ඒ ගම්මානේ කවුරුත් නැහැ හරිට පාලකයෙක් ඉතින් ඒ නරක නරක වැඩ ඕන දෙයක් කරන්න පුළුවන් ඉතින් හරියට ගමේ හොරකම් භයානක හැම වෙලේම ඉතින් බොහොම අපහසුයි තමයි මිනිස්සු ජීවත් වෙන්නේ මොකද හරියට පාලකයෙක් නැහැ අන්නේ වගේ තමයි සතිය නැති මනස පාලකයක් නැති මනසක් වගේ ලෝභය, දේසිය, මෝහය, මාන්න, දිට්ඨිය මේ වගේ අකුසලයන්ගෙන් නිතරම ක්‍රියාත්මකයි හරියට සතිය නැති මනස. ඒතම අසරණයි. එහෙමනම් සතිය ඇති මනස හරියට හොඳ පාලකයෙක් ඉන්න නිවසක් වගේ හොඳ පාලකයෙක් ඉන්න ආයතනයක් වගේ හොඳ පාලකයෙක් ඉන්න ගම්මානයක් වගේ සතිය හොඳට ප්‍රබල කෙනාගේ මනස අනේ නිසා අපි තේරුම් කරගන්න ඕනේ මේ සතිය කියන්නේ කිතාම වැදගත් අපි බොහොම අමාරුවෙන් හරි මේ සතිය ප්‍රබල කරගන්න ඕනේ අඛණ්ඩව කරගන්න ඕනේ කියලා අදිෂ්ඨාන පිළිටවා ගන්නට ඕනේ එතකොට අපිට එහෙමනම් මේ සිහිය කියන්නේ කිතුකර තේරෙනවා ගොඩාක් වැදගත් මේ වැදගත් සිහිය ස්වභාවය අපි තේරුම් කරගන්න ඕනේ දැන් අපි හිතන් ඉන්නේ මමයි සිහිය පුහුණු කරන්නේ ममाई सही है මේ සතිය හදා ගන්නට ඕනේ. නමුත් මේකේ සිද්ධාන්තය බලන්න. සතිය කියන එකේ සිද්ධාන්තය බලන්න මනසක් කියලා එකක් තියෙනවා අපි කාට. මේ මනසේ තියෙනවා චෛතසික ධර්මතා. මනස ඇතුළේ තියෙන ගුණාංග ඒවට කියනවා චෛතසික කියලා. චෛතසික අතර සතිය කියන චෛතසිකය ප්‍රබල භාවයට පත් වෙනවා. සති චෛතසිකය ප්‍රබල භාවයට පත් වෙනවා. දැන් අපි කියනවා ආ මේ පුජ්‍යලයා දැන් බොහොම සිහියෙන් ඉන්නේ අන්න දැන් යන්නේ සිහියෙන් මෙන්න මේ කතා කරන්න සිහියෙන් කටවතු කරන්න සිහියෙන් භාවනා කරන්න සිහියෙන්මයි අපි දැන් කියනවා ඒ කියන්නේ යගේ සිත තුළ සතිචෛසිකය ප්‍රබල වෙලා ඒ සතිචෛසිකය ප්‍රබල වෙලා ඒ සතිචෛසිකය ප්‍රබල නැති කෙනාගේ අපි කියනවා ඔය පුජ්‍යලයා කොයි සිහියක් නැහැනේ කොච්චර භාවනා කළත් ඒ වගේමනේ භාවනා කළා වෙනසකුත් නැහැනේ අපි කියන සත්‍යචෛතසිකය ප්‍රබල නැති කෙනෙක්. ତେଣୁ මෙන්න එහෙමනම් කෙනෙකුගේ චිත්තසංතානය තමයි මේ හදන්නේ සතියේ. ඒතර ඒ සතිය කියන එකනා දුබලයි. සාමාන්‍ය දුබලයි අක්‍රියයි. ඒ අක්‍රිය තැනින්නම් තමයි ප්‍රබල තැන දක්වා ගෙන්න ඕනේ. ඒක බාහිර අයට කරන්න බෑ. ගුරුවරුන්ට කරන්න බෑ. ඒ වගේම අනික් අයට කරන්න බෑ. ඥාතිත මෙත්තාලින් කරන්න බෑ. Taman තමයි කරගන්න පුළුවන්. ගුරුවරු ක්‍රම කියලා දෙනවා බුදුජානන් වහන්සේත් ක්‍රම කියලා දෙනවා ඒ වගේ සබ්‍රාහ්මචාර්යන් වහන්සේලා ක්‍රම කියලා දෙනවා තමාමයි කරගන්නට උනේ එතකොටයි තමන්ගේ සිත සිහියෙන් ප්‍රබල වෙන්නේ තව උදාහරණයක් අපි කියන්න අපි හිත මේක පවුලක් තියෙනවා කියලා ඒ පවුලේ දැන් සමාජික හතර දෙනෙක් ඉන්නවා මේ පවුලේ කිසිම කෙනෙක් පාරණයක් නැහැ දැන් පවුලේ ඉන්නවා ඉතින් අම්මා තාත්තා දරුවොත් ඉන්නවා ඔක්කොම එක එක්කෙනාට ඕන දේ කරනවා අම්මට අම්මා ඕන දේ කරනවා තාත්තා තාත්තා ඕන දේ කරනවා දරුවන්ට දරුවෝ ඕන දේ කරනවා ඉතින් කිසිම පිළිවෙලක් නැහැ මෙලෙම සම්ඩු සරවල් ප්‍රශ්න බේදත් එක්ක ඉතින් ඔය පවතිනවා මෙහිම පවස්වාගෙන යන පවුලේ කුඩා දරුවෙක් හැදෙනවා
මේ දරුවට දෙමාපියෝ එහෙම කළත් දෙමාපියෝ උදව් කරන ඉගෙන ගන්න. හොඳට ඉගෙන ගන්න. ඉතින් මේ දරුවට කියන්නේ ටික සත්‍යමන්ත වෙවි ඉගෙන ගන්නවා. ටිකක් ලොකුම දරුවට තේරෙනවා අපේ පවුලේ මේ කිසිම පිළිවෙලක් නැහැ. කිසිම කෙනෙක් පාලනයක් නැහැ. මේ දරුවට වැටහෙනවා. මේ දරුවට වැටුණාට කරගන්න බෑ මුකුත් කරගන්න බෑ තා ටිකක් ලොකු වෙනවා ලොකු වෙනකොට කියා දෙනවා තාත්තේ අම්මේ මේව හොඳ නෑ අපි මෙහෙම කරමු මෙහෙම කරමු අයියේ අක්කේ නංගේ මල්ලි අපි මෙහෙම කරමු දැන් ටික ටික හරයාගේ පාලනයට මේක ලක් වෙනවා මම ලොකු වෙනවා හොඳට හොඳට ලොකු වෙලා හොඳට දැන උගත් අවබෝධ ඇති කෙනෙක් බවට පත් වෙනවා පවුලේ ඒක වෙනකොට දෙමාපියෝ අම්මා තාත්තා ඥාති කවුරුත් අපේ පුතා දැන් මෙච්චර මෙහෙම කෙනෙක් අපි මෙහෙම කරන්න ඕනේ එයාට අනුයාත වෙන්න ඕනේ එයාට උදව් කරන්න කවුරුත් දැන් පුතා ප්‍රදාන කරගෙන එයාගේ පාරණට යටත් වෙලා කවුරුත් බොහොම හොඳින් වැඩ කටයුතු කරගෙන යනවා පවුල දැන් බොහොම සාමකාමී ඒ වගේම බොහොම දියුණු වෙන පවුලක් බවට පත් වෙලා අර කුඩා දරුවා ක්‍රමක්‍රමයෙන් පෝෂණය වෙලා හොඳ කෙනෙක් බවට පත් වෙච්ච නිසා පවුල් ඒකකය ශක්තිමන්ත වුණා ඒ දේම තමයි මනස වෙන්නේ මනස වෙන්නේත් ඒ දෙයමයි අපේ මනස තුල ඉන්න මේ සතිය කියන එක නා කුඩා ලදරුවේ මනස ඇතුලේ ඉන්නවා මේ විවිධාකාර ලෝභ දේශ මොහ මාන ආදී දේවල් ඒ අපේ අම්මා තාත්තෙක් තමයි ඉන්නේ ලෝභ දේශ මොහ මාන අම්මා තාත්තා අයියා අක්කා වැඩිහිටියෝ නමුත් අර සතිය කියන එක නා කුඩාම කුඩා ලදරුවේ ඉතින් මේ ලදරුවා සතිය කියන එක නා ලදරුව වශයෙන් හිටියට වැඩක් කරන්න බෑ මොකද කරන්නේ ඉතින් අර ක්‍රමක්‍රමයෙන් මෙයාට පෝෂණය ලැබෙනවා හොඳ පැත්තට. ඒ ලැබෙන පෝෂණයත් එක්ක මෙයා ටිකෙන් ටික ටිකෙන් ටික ලොකු වෙලා අවුරුදු 7-8 වෙනවා. දැන් මේ දරුවා ටිකක් ලොකුයි. මෙයාට තේරෙනවා මේ අම්මලා කරන දේ වැරදි, තාත්තලා කරන දේ වැරදි, අක්කලා අයියලා කරන දේවල් වැරදි. හැබැයි මෙයාට තාම පාලනය කරන්න බෑ පොඩි. තවත් ප්‍රබල කරනවා මේ දරුවාගේ පෝෂණය. ඉතින් ප්‍රබල වෙලා මෙයා දැන් හොඳ තරුණ කෙනෙක් වෙනවා. අරයට කියලා කරුණු හදල් දෙනවා මේක කරන්න එපා මේක කරන්න එපා මේක හොඳ නැහැ මේකෙන් මේකයි වෙන්නේ මේක කරොත් අපායට යනවා මේක කරොත් දිව්‍ය ලෝකයට යනවා මේ විදිහට අර පිරිස ඔක්කොම පාළට යටත් කරගන්න දැන් කවුරුත් හොඳයි කවුරුත් මේ දරුවා කියන්නේ අහනවා අනුගමනය කරනවා පවුල බොහොම සාමග්‍රයෙන් කටයුතු කරනවා බොහොම සතුටෙන් කටයුතු කරනවා ඒ වගේම තමයි අපේ මනස තුල තියෙන මේ සතිය කියන එක නේද पोषण කලින් අපේ පවුලේ අම්මලා තාත්තලා වශයෙන් හිටියේ ලෝභ දේශ මොහ මාන ආදී දේවල්. දැන් කවුද ප්‍රධාන වෙලා ඉන්නේ? දැන් ප්‍රධාන වෙලා ඉන්නේ සතිය කියන එක්කෙනා. ඒ නිසාම දැන් හරියම සාමකාමී පවුල් පරිසරය බොහොම හොඳයි. ඒ වගේම තමයි මනසේ මේ ගුණාංගය ප්‍රබල වුණාම අපි කියනවා මේ කෙනා දැන් සතියෙන් ඉන්නේ, ස්වාමීන් වහන්සේ සතියෙන් ඉන්නේ, යන්නේ සතියෙන්, කතා කරන සතියෙන්. දැන් පාඩයට අත්දලා ඉන්න මේ වාගේ වටිනා ශක්තියක් මේ සතිය තුල තියෙනවා ඒක අපේ ලොකු කරගන්න එක වැඩිහිටි කරගන්න එක ඒ වගේම ඉස්මතු කරගන්න එක තම තමන් සතුට සාජකාරිය අනුන්ට කරන්න බෑ ඒක එක දෙයකින් කරන්නත් බෑ හුස්ම රැල්ල පුරා බලලා කරන්නත් බෑ සක්මුණ එක දකලා බලන්නත් බෑ හැමතැනින් එන්න ඕනේ සතිය කෙනෙක් හැමතැනින් එන්න ඕනේ හුස්ම රැල්ල බලන කොට සිහිය සක්මන් කරනකොට සිහිය වාඩි වෙනකොට සිහිය කතා බහ කරන්න උනොත් ඒකෙනුත් සිහිය අනුභව කරනකොට සිහිය ඒ වගේම නිදා ගන්නකොට සිහිය මේ හැමතැනින් එන්න ඕනේ එහෙම නා දවස් තුන හතරක් කරනකොට ටිකක් ශක්තිමත් වෙලා සතිය දෙකක් තුනක් කරනකොට තව ශක්තිමත් වෙලා තව මාසයක් දෙකක් වෙනකොට හොඳ ප්‍රබල වෙලා සිහියෙන් ඉන්න පුළුවන් කටි හදා ගන්න පුළුවන් අන්නේ වගේ අපි මේක තේරුම් ගන්න ඕනේ මේ සතියෙන් වෙන සිද්ධාන්ත ටික ඕනෑකමෙන් ඒ සතිය පුහුණු කරවා ගන්නට ඕනේ ඒ හරහා අපේ ජීවිතේ
ආලෝකමත් කරන්න පුළුවන් ප්‍රමාණය නෙමේ ජීවිතේ බබලව ගන්න පුළුවන් ඒ කවුරුත් සිහිය කෙනෙකුට පරියන්කෙත් වෙන්න ඕන සක්මනෙත් වෙන්න ඕන ඒකට ඒක වැඩෙන ආකාරය තේරුම් ගන්නත් ඕන තේරුම් අරගෙන තමන් වැඩිච්ච බව වටහා ගන්නත් ඕන කලින්ට වඩා දැන් සිහිය වැඩිලා කලින්ට වඩා සිහිය අඩු වෙලා තේරුම් ගන්න ඕන තේරුම් අරගෙන සතිය වැඩුවොත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න හොඳ ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන්කමක් තියෙනවා එතකොට එහෙමනම් අපිට පැහැදිලි වෙනවා මේ සිහිය කියන එක අපි මත කරන්න ඕන සිහිය ප්‍රභේද අපි කියුවා ඒ ප්‍රභේද බුදුජාණන් වහන්සේ කියන්නේ අපි ඒක විස්තර කළා ඉතින් ඒකක් තමයි කායානුපස්සනාව හරහා සිහිය ශක්තිමත් කරන එක වේදනානුපස්සනාව හරහා චිත්තානුපස්සනාව හරහා ධම්මානුපස්සනාව හරහා සිහියට මේ ක්‍රමවලින් අපි ශක්තිමත් වෙන්න ඕන ඉහරා තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ උසස් ජීවිතයක් ගොඩනගා ගන්න संबंध प्रबल කන්ට වඩා සිහියෙන් ඉන්න පුළුවන් ගතිය ප්‍රබල වෙනවා. දැන් කලින් පියවරක් ඉන්න අමාරු දැන් පියවරක් පුළුවන්. කලින් පියවර 4ක් 5ක් පුළුවන් දැන් 10ක් 15ක් පුළුවන්. අන්න ඒ වගේ ටිකෙන් ටික මේ ප්‍රබල භාවය හැදෙනවා. පුහුණු වෙන්න ඕනේ. හරි ඩෝනර් සමින් පුහුණු කරන කෙනාට හැදෙනවා. හැදෙනවා පමණක් නෙමෙයි හොඳ ප්‍රතිඵලත් ලැබෙනවා. ගහලා තියෙනවනේ ඔය අපේ මහ බෝසතාණන් වහන්සේ අතීත ආස්භාවයකදී මේ සංක කියලා බ්‍රාහ්මණ කෙනෙක් වශයෙන් හිටියා. පොතේ කෙටිය සුසීම කියලා. තම මේ සුසීම දරුවා හොඳට අධ්‍යාපනය කළා. අවුරුදු 16 17 වෙනකොට ඔක්කොම අධ්‍යාපනය ත්‍රිවේදයේ පරතරයට මෙවරයි. ඊළඟට ආචාර්ය වහන්සේ පිටක් කළාදී අපසේ බුරජාන් වහන්සේ ළඟාවට. පසේ බුරජාන් වහන්සේලා මේ පොඩි දරුවාට කිව්වා හොඳයි මම අපි උගන්වන්න මෙන්න මේ විදිහට සිහිය පිටවන්න. මේ දරුවා ටිකේ හොඳට සිහිය පිටුවා පිටුවා පිටුවාගෙන ගියා. මෙහෙන් පිටුවාගෙන පිටුවාගෙන යනකොට අන්න පස්සේ බුද්ධත්වයට ලැබුණා. අර ඕනෙකමෙන් කළා ඒ හරහා ගැඹුරට ගැඹුරට මනස ගියා අවබෝධය ආවා පස්සේ බුද්ධත්වයට ලැබුණා. අන්න ඒ වගේ අපිත් මේ සතිය හොඳට පිළිහිටුවාගෙන පිළිහිටුවාගෙන යනවනම් ඒ හරහා අපිට සමාධි ලැබෙන ප්‍රමාණක් නෙමේ විපස්සනා ලැබෙන ප්‍රමාණක් නෙමේ මාර්ගඵල ලබන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා අපි වීර්ය හදාගන්න ඕනේ ඕනෙකම හදාගන්න ඕනේ මේක වටිනාකම තේරුම් කරගන්න ඕනේ එහෙම තේරුම් අරගෙන කැපවීමේ මේ සතිය හොඳ ප්‍රබල කර ගන්න ඕන. ඒ මට්ටමට ප්‍රබල සතියකින් ජීවත් වෙන ආකාරය හදා ගන්න ඕන. ඉතින් ඒ විදිහට ඒ සතිය ප්‍රබල වෙනවා නම් ඊට මුල් අදියර තමයි කාය අනුපස්සනාව. ඊළඟට ඒ දේවල් වල වේදනාව වරමුණ වෙනවා. ගෙරියව නම් ගෙරියව හුස්මරල්ල නම් හුස්මරල්ල. ඒ කරන දේ තුල වේදනාව වරමුණ වෙනවා. ඒකට කියනවා වේදනා අනුපස්සනාව. ඊළඟට ඒ දේ කරන සිත අරමුණු වෙනවා චිත්තානුපස්සනාව. ඒක ඇතුළේ අඩංගු ධර්මතාට කර්මණ වෙනවා ධම්මානුපස්සනාව. මේ හතර ආකාරයකින් සතිය වැඩෙන්නට ඕනේ. පියවර සංඥාව ගත්තොත් මේ පියවර අපි ඔසවනවා යවනවා තබනවා. ඒතර ඒක කොටසක් ගන්න පුළුවන් ඕන නම් යටිපතුල උඩුපතුල ඒ වගේම දණහිසින් පල්ලෙහා එහෙම නැත්නම් උකුලටෙන් පල්ලෙහා නැත්නම් මුළු ශරීරයෙන් අරමුණු කරගෙන අපි පියවර සංඥාව ගන්න පුළුවන්. එහෙම අරමුණ කරගෙන යනකොට ඒක කායානුපස්සනාව. එතකොට මේ විදිහට ඒ කොටසක් හරි මුළු ශරීරයෙන්ම හරි අරමුණ කරනවා කායානුපස්සනාව. එතකොට මේ අරමුණ කරන් යද්දී වේදනාව වෙනවා දුක් වේදනාව වෙන්න පුළුවන්. ඒ වගේම සුඛ වේදනාව වෙන්නත් පුළුවන්. සැහැල්ලු ගතියෙම උපේක්ෂා වේදනාව වෙන්නත් පුළුවන්. ඒ ක්‍රමයෙන් වේදනාවත් එක්ක මෙහෙ කරන ඉරියව් පවත්නවා. ඒකට කියන වේදනානුපස්සනාව. ඊළඟට මේ යොදවන සිත අරමුණ කරගන්න මේ යදවන්නේ කපල ඔසවන්න යදවන්නේ හිතකින් ඔදවගෙන දිගට දිගට යන්නේ සිතකින් ආපෝ තබවන්නේ සිතකින් මේ සිත අරමුණු කරගන්නවා චිත්තානුපස්සනාව. ඊළඟට මේ පියවර නම් පියවර ඇතුළේ තියෙන කුඩා ධර්මතා ගොඩාක් තියෙනවා. රූප ධර්මතා ගොඩාක් තියෙනවා. අංශ කියන්නේ කොඩා අංශ කියන්නේ කුඩා අංශ ගොඩාක් තමයි මේ ඔසවන්නේ යවන්නේ තබන්නේ. අන්න ඒ ධර්මතා ටික රූප නාම නාම වශයෙන් ගත්තොත් සිතවිලි චෛතසික විශාල ප්‍රමාණයක් මෙතන වැඩ කරනවා.
අන්නේ ධර්මතාවටක අපි අරමුණු කර ගන්නවා. රූප විශාල ප්‍රමාණයක් මේ ගමන් කරන්නේ, නාම විශාල ප්‍රමාණයක් මේ ගමන් කරන්නේ. පුළුවන් වෙනකොට ඒ වෙන වෙනම කරලා පුරුදු හංගන වලට දෙකකට කරනවා. නාම රූප විශාල ප්‍රමාණයක් මේ ගමන් කරන්නේ. අන්නේ වගේ ධර්මතාවටක අරමුණු කර ගන්න. ඒකට කියනවා ධම්මානුපස්සනාව. ඒකදී විවිධ පැත්තර ගන්න පුළුවන්. වීර්ය පැත්ත, චේතනාව පැත්ත ආදී තව එක එක පැතිවලින් ගන්න පුළුවන්. ඒකේ ධර්මතා විවිධ පැත්තර කරලා. නමුත් අර විශාල ප්‍රමාණයක් වැඩ කරන බව තේරුම් ගන්නට ඕන. ඒ ගැඹුරෙන් දකින්න පුළුවන් ගතිය ඕන. එහෙම වෙනකොට තමයි මේ ධම්මානුපස්සනාව හැදෙන්නේ. ඒ වගේම දැන් බලන්න අපි අතෝසෝන. අතෝසෝනවන මේ අතෝසෝන එක කායනුපස්සනාව. එතන ඇති කරන වේදනාව වේදනානුපස්සනාව. ඒ අතෝසෝවන්න යදන හිත අරමුණු කර ගන්නවා චිත්තානුපස්සනාව. එතන මේ අත ඇතුලේ තියෙන ධර්මතා ටික විශාල නාම වශයෙන් ප්‍රමාණයක් විශාල රූප ප්‍රමාණයක් මේ අත ඔසවෙමින් වෙනුවෙන් යෙදෙනවා. අන්නේ විශාල ප්‍රමාණයක් යෙදෙන රූප ටික විශාල ප්‍රමාණයක් යෙදෙන නාම ටික ධම්මානුපස්සනාව. මේ විදිහට එක එක දේවල් වලට ගන්න පුළුවන්. හැම දෙයකටම ගන්න පුළුවන්. මේ ආකාරයෙන් මනස පුහුණු වුණා නම් හොඳට සිහිය ප්‍රබල වෙලා අකණ්ඩව සිහියෙන් ඉන්න පුළුවන් ගතියක් හදා ගන්න පුළුවන්. ඒ විදිහට අපේ මේ සතර සතිපට්ඨානෙ වැඩින ආකාරයට යම් කෙනෙක් කරන්නේ. එතකොට අපිට අර ලක්ෂණ මතුවෙනවා. උපග්‍රාහණ ලක්ෂණ, ඒ වගේ අපි ලාපන ලක්ෂණ ආදී දේවල් මතුවෙනවා. ඒ නිසාම විස්ස ජීවිතයේ උන්ට ආලෝකමන්ත ජීවිතයක් බවට පත්තර ගන්න පුළුවන්කම ලැබෙනවා. අපි ඔක්කොටම පුළුවන් මේ පරිවර්තනය හදා ගන්න. හැබැයි හරි ආකාරයෙන් කැපවීමෙන් කරන්නට ඕන. හොඳයි, එතකොට එහෙමනම් අපිට දැන් තේරෙනවා මේ සිහිය කියන එක අපි කොච්චර ප්‍රයෝජනවත් දෙයක්ද, කොහොමද සිහිය පොඩු කළ යුත්තේ කියන එක අපිට දැන් හොඳට වැටහෙනවා. ඒද අපි දැන් තේරුම් අරගෙන හොඳට කරන්න ඕනේ. අමාරුයි තමයි අපි දන්නවා. එක පාට ඇදලා ඉන්නේ නැහැ. අලුත් අයට විශේෂයෙන් ආධුනික අයට හිතෙන්න පුළුවන් අනේ මෙච්චර අමාරු. අමාරුයි තමයි. නමුත් අමාරුයි කියලා අපි මගහැරියොත් කවදාකවත් හදා ගන්න බෑ. ලෝකේ අමාරු දේවල් පසු කාලෙන් හරි ලේසි. දැන් බලන්න ඔය ආමිවල එහෙම හරි කොමාන්ඩෝ ට්‍රේනින් එහෙම තියෙනවා මුල්දී අමාරුයි. පස්සේ කාලෙ හරි ලේසි. ඒ වගේ පුහුණුන කාලේ අමාරුයි. ඒ කාරණා වැස්ට. නමුත් ඒ මාර්ගයේ හරහා යනකොට අමාරු මාර්ගය යනකොට ඊළඟට පහසු මාර්ග අපිට ලැබෙනවා. මුලටක තමයි අමාරු වෙන්නේ. එහෙනම් කවුරුත් බොහොම ඕනෑකමින් මේ භවනාව දිගටම කරගෙන යන්න අදිස්ත්‍යන පිළිපදවන්න ඕනේ. සිහිය හොඳට පෝෂණය කරගන්නට ඕනේ. සිහිය පෝෂණය වෙනකොට අපිට යථාර්ථය අවබෝධ වෙනවා. ගැඹුරෙන් අවබෝධ වෙනවා. දැන් බලන්න අපේ අපිට යථාර්ථය බලලා හුරුවක් නැහැ. කරුවක් තියෙන කෙනාට ඒක තරකල අහුවෙනවා. උදාහරණයක් අපි ගන්න. අපි ලේ බින්දුවක් ගන්න. දැක්ක ගමන් අපිට දැන් ලේ බින්දුවක් නේ. මොහොතේ වතුර බින්දුවක් ගන්න. මේක අපිට බලපු ගමන් පේන්නේ වතුර බින්දුවක් නේ. ඒක බලන්න අපේ මනස මේ යථාර්ථයට හුරු වෙලා නැහැ. නමුත් හොඳට යථාර්ථයට නැත්තම් ගැඹුරෙන් බලන්න පුරුදු වෙච්ච කෙනාට මේ ලේ බින්දුවක කොච්චර දේවල් අඩංගුද. බලන්න අපි එක ලේ බින්දුවක් දුන්නාම පරිසරාගාරයකට වර්ග කීයක් වෙනද? සීනි මෙච්චර තියෙනවා, ලුණු මෙච්චර තියෙනවා, එක එක වර්ග තියෙනවා, සුදු ලේ වර්ග මෙච්චර තියෙනවා, රතු ලේ වර්ග මෙච්චර තියෙනවා, ඔක්සිජන් මෙච්චර තියෙනවා, කොච්චර වර්ග තියෙනවද එක ලේ බින්දුවකේ? එක ලේ බින්දුවක් ඇතුලේ වර්ග ගොඩාක් තියෙනවා. කියන්නේ ඒ වගේ තමයි අපේ යථාර්ථය බලලා පුරුදු වුණාම ඒක ඇක්චුලි අඩංගුණ දේවල් මනසට අරමුණු වෙනවා. කොටක් තියෙනවා. ඒ දේ අරමුණු වෙන්න නම් අත්පුහුණු වෙන්න ඕනේ. නිකන් වෙන්නේ නැහැ. ඉබේ එන්නේ නැහැ. බද්ධකයක් ගත්තාම අපි අනුභව කළයි කියලා ඔකෙන් එන්නේ නැහැ. මේක අනුභව කරනකොට අපි බලන්න ඕනේ බද්ධකයක් ඇතුලේ මොනවද තියෙන දේවල්. අරමුණු කරනකොට අපිට අරමුණු වෙනවා මේක ඇතුලේ තියෙන කුඩාම එක එක විදිහේ වර්ග දේවල්. පෝෂ්‍ය දේවල් එක එක වර්ග. ඒ වගේ අපි මේක අපේ නුවණ පාවිච්චි කරොත් තමයි නුවණ වැඩියුනේ වෙන්නේ. ඒ පාවිච්චි කරන්න සිහිය අවශ්‍යයි. සිහිය මේ දේ තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන කටයුතු කළොත් නුවණ දියුණු වෙනවා. අපේ ජීවිතයේ මුලට ඉලෙපෙන්නේ නැති ගැඹුරට බහලා බලන්න පුළුවන් ජීවිතයක් බවට පත් කර ගන්න පුළුවන්කම තියෙන. ඒ දේ අපිමයි තේරුම් කරන්න ඕන. වෙන ගුරු සාමණේරයන්ලාට හෝ
අන්නයි පුළුවන් උදව් කරන්න විතරයි. ඒක කොච්චර දුර තමයි ගමන යනවාද කියන එක තමම තීරු කරන්න ඕනේ. ඕනෙකම මේ භවනාව තීරු කරගන්න කවුරුත් අධිෂ්ඨාන පිළිතුර ගන්න ඕනේ. එක ප්‍රශ්නයක් තියෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කිරීමේදී ටික වේලාවකින් හුස්ම රැල්ල නොදෙනියයි. එවිට කුමක් කළොද? එගේ සාමාන්‍යයෙන් සිරිතක් કોઈ භාවනාවක් කළා ඒක නොදෙනියන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ආනාපානෙත් එක තියෙනවා. පීවර සංඥාවක් කරගමුත ඒක ටිකක් ළමත දැනෙන්නේ නැහැ. මොකද එකක් හිත පිට යනවා. හිත ටිකක් අක්‍රිය වෙනවා. ඔයගේ අවස්ථාව වෙනවා. එවිලාවටකින් අපි හිතට අවදි කරලා ගන්න අරමුණ ටිකක් වෙනස් කරන්න ඕනේ. ඉන්ද්‍රියව බලනවා. එහෙම නැත්නම් කය කොටස් ටිකක් අරමුණු කර ගන්නවා කේසාලෝම. මේ වගේ ටිකක් වෙනස් කරලා යාපෝ අරමුණට එනකොට අර හුස්ම හොඳට පේන්න පටන් ගන්නවා. ඒ වගේ උපාය සීලී ක්‍රම කරන්න කියන අවශ්‍යතාවය සාමාන්‍යයෙන් කියනවා. නොදෙනුනක් චමන්නේ ඉස්සරහමින්ද එතන බලනතන බලන්නේ. ටික වෙලාවකට උස්ම මතු වෙනවා කියලා කියනවා. ඒකත් එක උපක්‍රමයක්. ඒ වගේ මොනවාරි උපක්‍රමයක් කරා ඒ උස්ම නැවත මතු කර ගන්න ඕනේ. අපිට ඒ උස්ම අරමුණ තමයි සති අරමුණ. ඒ සති අරමුණ දිගට පවත් ගත්තොත් තමයි සමාධියක් මතු කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ඒ සතිය හොඳට පුහුණු කරවා ගන්න කවුරුත් බලාපොරොත්තු වෙන්න ඕනේ. අවසරයි සවරණීය ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේද? හතර ඉරියව්වෙම කමටහන් වඩන්න පුළුවන් කියලා. මහින්ද වහන්සේ අපිට තේන මෙන්දිය නිමත ආදී මනස හැකලෙන වේලාවල් වලට හිටගෙන ඉන්න ඉරියව්වෙන් ඒ කමටහන් වඩන්න බැරිද? හිටගෙන ඉන්න ඉරියව්ව වඩන්න පුළුවන් විශේෂ කමටහන් තියෙනවද? හැකිනම් ඕනම කමටහනක් ගන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ කියනවා කි හැම ඉරියව්වකම පුළුවන් ඉරියව් හතර පුළුවන් හිටගෙන සරහාන්සෙලා ඒ වගේම ඇවිදින්නේ වාඩි වෙලා මේ ඉරියව් හතරේදීම භවනා දිරු කරන්න පුළුවන්. කමඨාන වශයෙන් නියතයක් නැහැ. තමන්ගේ පුරුදු කමඨාන වඩන්න පුළුවන්. අපි හිතමු අට්ටිකේ වඩවඩන කියයි කියලා. එහෙමනම් වාඩිලා වඩපු එකම හිටගෙන වඩන්න පුළුවන්. හාසන වඩන්න පුළුවන්. ඇවිදිනුත් වඩන්න පුළුවන්. ඒ වඩපු දෙයම කරන්න පුළුවන් එක වෙනසක් නැහැ. કોઈ කමඨාන හරි තමන් වැඩෙන ආකාරයෙන් තේරුම් ගන්න ඕන. අර මේ කාම කරනවට වඩා මේ කොහොමද යොද්ද වැඩෙන්නේ කියලා තමන් ඒක තේරුම් ගන්න ඕනේ. ඊයේ වැඩි මෙහෙම දොඩ අපිට වැඩන දවුණා. අන්න ඒ වගේ ක්‍රම තේරුම් අරගෙන වඩනවා නම් ඒ භවනා ප්‍රතිඵල ඉක්මන් වෙනවා. තේරුම් නොගෙන වඩනවට වඩා. නිසා ගුරු ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය දේවල් අහලා ඒ තේ නිමෙත් වගේ වෙලාවට එකක් තමයි ඔය කියන ආකාරයට හිතගෙන භවනා කරන්න පුළුවන්. තව අර කෙදෙන ආකාරයට කකුල් දෙක උඩ වාඩි වෙලා ටික වෙලා භවනා කරන්න පුළුවන්. එතකොට කකුල් අර කැක්කම හිතෙන හින්දා නින්ද යන්නේ නැහැ. මනස අවදි වෙලා ඉනවා. ඒ වගේ උපාය ක්‍රම අපි හදා ගන්න පුළුවන් මේ තේ නිමෙත් වෙලාවට මනස තේ නිමෙත් නැති කර ගන්න. ඉතින් ඒ වගේ ක්‍රම අනුගමනය කරන්න ඕනේ. ඒක සතිය වෙන ආකාරයට ඉන්නට ඕන. නිකන් අර වාඩි වෙලා ඔහෙ ඉන්නවනම් සතිය තියෙන ටිකක් නැති වෙනවා. එහෙම නෙමෙයි සුදට අරමුණේ ඉන්න ඕන. ඒක තමයි සතිය ප්‍රබල වෙන්නේ. දැන් බලන්න සමහරක් වාඩිලා ඉන්නවා. ඉතින් වාඩිෙන්න එන වෙලාවේ සතිය හොඳට තිබ්බා. වාඩිලා අවසන් වෙනකොට අර බාහිර නිින්ද ගිහිල්ලා අර මේ වාගේ වෙලා සතිය පොඩ්ඩක්වත් නැහැ. ඒකෙන් අර භාවනාව ඉස්සරහට නෙමෙයි ගිහින් තියන්නේ ආපස්සට. භාවනාව ඉස්සරහට ගිහිල්ලා නම් භාවනාවට වාඩිලා තිබු සතියට වඩා වාඩි වෙලා භවනා කරලා අවසන් වෙනකොට හොඳ කල්පනා ශක්තියක් හොඳට මනස අවදි වෙච්ච ගතියක් තියෙන්න ඕනේ. ඒ තමයි සතිය වැඩිමේ ලක්ෂණ. ඒවත් තේරුම් අරගෙන සතිය වෙන ආකාරයේ නිතර අනුගමනය කරන්න ඕනේ කොයි භවනා වැඩුවත්. එතකොට තමයි ඒ ප්‍රතිඵලයක් හොඳට මතු කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔය ඊළඟට පොඩි ප්‍රශ්නයක් ගන්න අවශ්‍යයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මධ්‍යම වීර්ය පවත්වා ගන්න ආකාරය ගැන උපදෙස්යක් ලැබෙත්වා. ඔත් නම් මේ මධ්‍යම වීර්ය තමයි අපි මේ පවත්වාගෙන යන්නේ. මධ්‍යම වීර්ය කියලා කියන්නේ ඒ වීර්ය දැන් දවසේ භවනා කරන නමුත් අපි වැඩි ඔට්ටු වෙන්නේ නැහැ. පැයක් පෙර පරියන්ක ඉන්නවා. පැයක් පෙර සක්මන් කරනවා. ඉතින් ඔය මේක තමයි මධ්‍යම වීර්ය කියලා කියන්නේ. එතකොට හීන වීර්ය කියලා කියන්නේ මේක අපි නොකර ඉන්නවා. ඒක උපරිම වීර්ය කියලා කියනවා. උපරිම කියන්නේ අපි සෑලෙට දක්වා භවනා කරනවා, චුට්ටි පැයක් දෙකක් නිදාගෙන ආයෙත් භවනා කරනවා.
අන්නේක තමයි ඒ උපරිම වේලියක තියක් අධික වේලියක් තියක් වැඩි. ඉතින් අපි සාමාන්‍ය පැය 4ක් 5ක් නෙදා ගන්නවා. ඊළඟට සාමාන්‍ය දවස් අනෙක් කටයුතු කර ගන්නවා. පැය 5ක් 6ක් වාඩි වෙලා කටයුතු කරනවා, භාවනා කරනවා. භාවනා අරමුණත් අපි වැඩි ඔට් වෙන්නේ නැහැ. සාමාන්‍ය සැහැල්ලු භාවනා අරමුණත් එක්ක පවත්වාගෙන යනවා. මේක තමයි මධ්‍යම වේලිය. එනිසා මේ මධ්‍යම වේලිය කියලා කෙවට කන්න පුළුවන් මේක වීරිය වැඩිකමක්ද කියලා නැහැ. මේක නැත්තම් කොහොමවත් මනසක් හදන්න බෑ. මේ මට්ටමවත් වීරිය නැත්තම්. මේ මට්ටම තමයි සාමාන්‍ය මට්ටම. ඉතින් මේකට වඩා දුබල උනත් වීරිය මනසක් ගොඩනගන්නේ නැහැ. ගොඩනගන්න ගන්න අමාරුයි. මේ මට්ටම අමාරුකමක් නෙමෙයි. ඒ කියන්නේ මුල දවස් දෙකක් සමාන්නාට ඉතින් උදේ නැගිටලා දවසේ කටවතු කරන්න තියෙන අපි බොහොම සැහැල්ලුවේ ලොකු බරක් නැහැ. උදේ පරියන්ක විතරයි අපිට පය දෙකක් අමාරක් දෙන්න තියෙන්නේ. අනේ පරියන්ක පයක් කියන්නේ ඉතින් අපේ ලොකු අමාරු දෙයක් නෙමෙයි. ඒ නිසා මේ මධ්‍යම වේලිය පවත්වා ගන්නට ඕනේ සතිය ප්‍රබල වෙන්න, නීවරණයන් යටපත් වෙන්න. ඉතින් ඒ හින්දා එක තීරණ කරගන්න මේ අර කමතහනත් එක්ක ඔට් වෙන්න යන්න හොඳ නෑ. ඒ වගේම අපි දැන් ස්වාමිනලා කිව්වා කියලා වන්ට වඩා නිදිම රාගන එමොත් වෙන්න යන්න හොඳ නෑ. ඒක වීර්ය වැඩිකම බවටපත් වෙනවා. දැන් අර ස්වාමීන් වහන්සේ කලේ ඒ වීර්ය වැඩිකම නිදාගන්නේ අදිත්‍යනතර නිදාගන්නේ භාවනාම කරනවා සාත්‍ය කාලයේ සක්මන් කරනවා භාවනාම කරනවා මේක කරගෙන යනකොට වැඩිපුර සක්මන් කළා කකුල් තුවාල වුණා ඊට පස්සේ දැනගතා භාවනා කළා ඒත් තුවාල වුණා එතන මේක ඒ වීර්ය වැඩිකම නමුත් පස්සේ තේරුම් අරගෙන මධ්‍යම ගන්නට ගත්ත අරිහත්ත්වයට පත් වුණා ඒ වගේ අපේ මේ මධ්‍යම වීර්ය කියන එක තමයි මේ අනුගමනය කරන්න ඒ නිසා උපරිම එකක් නෙමෙයි अनिवार्य बलापुर सुखितांतु इदंगो ज्ञातेनो तो सुखितावन्तु ज्ञातयो एतावदाचरमे संपदं पुण्यसंपदं सर्वे देवा अनुमोदन्तु सर्वसंपत्तिसिद्धया सर्वे भूता अनुमोदन्तु सर्वसंपत्तिसिद्धया सर्वे सत्ता अनुमोदन्तु सर्वसंपत्तिसिद्धया आकाशाच बुम्मत्ता देवानागा मैत्रिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्खन्तु संबुद्ध शासनं चिरं रक्खन्तु संबुद्ध देशनं चिरं रक्खन्तु संबुद्ध सावकं चिरं रक्खन्तु मम परन्ते अस्मिन् विहारे च आरामे अधिवत्ता च देवता अनुमोदित्वा इमं पुण्यं रक्खन्तु दिनशासनं सर्वे सत्ता च मज्जत्ता हिता च मे अनुमोदित्वा इमं पुण्यं भजन्तु अमसंपदम् इमिना पुण्यकम्मेन मामे बाल सतं समागमो तु याव निब्बानपत्त्याम् इमाय धम्मानु धम्म परिपत्तिया बुद्धं पूजेमि इमाय धम्मानु धम्म परिपत्तिया धम्म पूजेमि
इमाय धम्मानु धम्म परिपत्तया संगम पोजेमि अद्धायमाय परिपत्तया जाति जरा मरणं मा परिमुञ्चिष्यामि कायेन वाचा चित्तेन प्रमादेन मया कृतम् अज्ञयं कममे वन्दे भूरि पञ्चतथागत कायेन वाचा चित्तेन प्रमादेन मया कृतम् अज्ञयं कममेदं सन्दिष्टिका कालिक कायेन वाचा चित्तेन प्रमादेन मया कृतम् अच्छयं कममे संग पुण्यकृत अनुत्तरं साधु साधु साधु।